වඳකුත්තු කතා අපේ එක කියපු කතා නෙවෙයි, ඔය සමාජ මාධ්‍ය එක එක්කෙනා කියපු කතා මිසක් කොහෙවත් පුළුවන් නම් මම අභියෝග කරනවා ඔහොම කතාවක් අපි කියලා තියෙනවා නම් කරුණාකරලා පුළුවන් නම් ඔය වඳකුත්තු කතාවක් කියලා තියෙනවා නම් පුළුවන් නම් පෙන්නන්න කියලා. අපි කියපු කතා නෙවෙයි, ඔය අනුන් කියපු කතා අපිට ආරෝපණය කරන්න එපා. අපි හැම වෙලෙම දේශපාලනයේ වගකීමෙන් කතා කරපු අය. සාපි මහත්තයාගේ ප්‍රශ්නේ වුණත් එතුමට අදාළ නඩුව තාම අධිකරණයේ විභාගයට ලක් වෙනවා. මං හිතන්නේ අමාත්‍යංශ පරීක්ෂණයක් තාම ඉවර වෙලා නැහැ. හරිද? එතකොට එතුමාට අදාළව චෝදනාව ගෙනාවේ අපි නෙවෙයි CID එක. ඒ අනුව මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි සිදු කිරීමට තොරතුරු ඇතොත් එම තොරතුරු ලබා දෙන ලෙස පොලිසියද ඉල්ලීමක් කරනවා. වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අයව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලදී අනවසරයෙන් වඳභාවයට පත්කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. CID එක ගෙනහපු චෝදනාව තමයි දිවයින පත්‍රයේ පළ කරේ. ඊට පස්සේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයාත් ඒ චෝදනාව ඉදිරිපත් කරා, පැමිණිලි කරා. විශ්වවිද්‍යාල වාර්තාවේ තියෙන කරුණු දැක්වීම අනුව මේ වෙනකොට මව්වරුන් 635ක් මද ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. ඇත්තටම සහරාණි බෝම්බේ පිපිරෙනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් යයි. 635ක් වඳ වෙනවා කියන්නේ પરම්පරා ගානක් මේත් එක වඳ වෙලා තියෙනවා. ඒත් එක්කම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලිම කිව්වා ඉදිරියේදී විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන් උපදෙස් මත විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරලා මෙම සැකකරු විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. ඊට පස්සේ එතන මට මතකයි කුරුණෑගල රෝහලේ සේවකයොත් මේ ඉස්පිරිතාලේ ඉස්සරහා පිකට් එකකුත් කරා. මේ අතර කුරුණෑගල නගරයේ අද වෙළඳසැල් වසා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණා. ඒ වෛද්‍ය ශාවිට එරෙහි පරීක්ෂණ කර්ණම් කරන ලෙසට බල කරමින් එමෙන්ම භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නියෝජිතීන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑකල ශික්ෂණ රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ අසාධාරණයේ ලක්වූ මවුවරුන්ට සාධාරණයේ ඉටු කළ යුතු බවයි. දේශපාලඥ හැමෝම මුන්ට යට වෙලා ඉන්න මුන්ගේ සල්ලි වලට ඒවට විරුද්ධවත් අපි වැඩ කරන්න ඕනේ. අපි ඉල්ලීමක් කරන්නේ මේ වෙලේදී රටේ ජනාධිපතිතුමාගෙන් එතුමා සාධාරණව පරීක්ෂණයක් පවත්වන්න පුළුවන් කමිටුවක් පත් කරන්න ඕන. ඒ කමිටුවට අනිවාර්යෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු ඇතුළත් විය යුතු වෙනවා. ඉතින් ඔහොම වුණා මහජන නියුත්‍ය හැටියට අපි ගිහින් රෝල්ට ගිහිල්ලා මේක ඇත්ත නැත්ත විමසලා එළියට ඇවිල්ලා කිව්වා මේක ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. එහෙම නැතු අපි දන්නේ නැහැ නේ එතුමා ඒක කරාද නැද්ද කියලා කියන්න අපි විශේෂඥයෝ නෙවෙයි. මහජන නියෝජිතය හැටියට පුද්ගලික ගත්තොත් මම කළේ ඒක. ඉතින් ඒක ඇති වරද මොකද්ද? වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් වකුගඩු දෙකම අහිමිව පීඩා විඳි වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු අවසානයේ ජීවිතයෙන්ද වන්දි ගෙව පුවතක් කොළඹ රිට්‍රී ආරය ළමාරෝහලින් වාර්තා වුණා. මව්පියන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිය පුතුට දිවි අහිමි වූ බවයි. මෙම දරුවාගේ වම් වකුගඩුව උපතේ දීම අක්‍රිය වී තිබූ බැවින් එය ඉවත් කිරීමේ සැත්කමේදී වෛද්‍යවරු දකුණු වකුගඩුවද ඉවත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ. මේ සිද්ධියෙන් පස්සේ වහාම ඒ වෛද්‍යවරයා රටින් පිටව යනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හිතාමතාම එක්කෝ මේ දරුවගේ වකුගඩුව කාට හරි වික්කද මොකද්ද හරි එක එක දේවල් හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වුණාම එහෙම ඒකේ පශ්චාත් පරීක්ෂණ එනකන් ඒ වෛද්‍යවරයාට තිබුණා සදාචාරාත්මකව රැඳී සිටින්න. දැන් මම කියන්නේ කරුණා කරලා දැන් විශාල වශයෙන් වෛද්‍යවරු රට යනවා ඒක වෙන කතාවක්. හැබැයි මේ සිද්ධිය හේතු කොටගෙන මේ වෛද්‍යවරයා ඉදයින් පස්සේ එකපාර මේ විදේශගත වීම හරිම අසාමාන්‍යයි. මේ සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා අර 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 රාජසේනාරත්න මන්ත්‍රීතුමා මතු කරපු කාර්යය තිතා බරපතල කාරණයක්. ඔය ෆාස්ට් එකේ මේ පශ්චාත් මරණ පරීක්ෂණේ විතරක් නෙවෙයි තව ගොඩක් පරීක්ෂණ යා කරලා තියෙනවා. ඒ ඔක්කොගෙටම දීලා තියෙන ඉතාලම පිළිගන්න පුළුවන් වාර්තා නෙවෙයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය ගැන අපිට පැහැදිලි කරන්න. ඔයේ හරි වරදක් වෙනවයි කියලා කවුරු හරි පිළිගත හැකි තැනකින් චෝදනාවක් නැගෙනවා නම් හෙට උනත් ඒ චෝදනාව නැගෙන තැනට ගිහිල්ලා හොයලා බලලා මේකේ මොකක් හරි ඇත්තක් තියෙනවද නැද්ද දන්නේ වගේ අවිනිශ්චිත භාවයක් තියෙනවා නම් එළියට ඇවිල්ලා මාධ්‍යයට කිව්වට කියනකොට මේක සොයා බැලිය යුතුයි කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැනේ. ඒක කාටවත් කරන චෝදනාවක් නෙවෙයිනේ. හැබැයි ඉතින් ඇත්තටම තාම නඩුව ඉවර වෙලත් නැහැ.
ඔව් ඉතින් ඒක අපි දන්නේ ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමසිය යුතු ප්‍රශ්නයක්.